යති වාර්තාකරණය අංක එක. සැමට කලින් සත්‍ය හරිතුම කියන සිතව මධ්‍යහන පත් විකාශයයින් මේ මම ලක්ෂිකා ප්‍රණත්තු ප්‍රමෙන් සිරස්තල. ඩිවයින පුරා සියලු පාසල් වල දහවන ස්වණය සිට දහත්තුන් වන ස්වණිය දක්වා පන්ති හැටි නැරමෙයි කුඩා දරුවක ගෙන් කුඩාදරුවෙකුට කෝවි් බෝවීම ඉතාම අවුම මට්ටමක විසසච්ච වෛද්‍ය චන්නද සිල්වා කියයි. ොවි රෝගෙන් යලිත් ඉහළට අක්ඩව දෙවනදිනටත් කොවි ආසාධතින් හැයිසියෙක්මවයි මරණ විස්සක්! කොවිD එන්නක් කරනේ ගැන ජනපති වයිඩන්ගේ නියෝගේකට අධිකරණින් වාර්ණයක්.සිමින්තිී ගණන්නුස්සයි, ගාන වැඩිකලත් සිමින්ති හිඟයි! සියලු ඉදිකිරම්වලමල ගණනුත් ඉහැලට. කාබනික පොහොරින් වගා කළ වට්ටක්කා ගොවීන්ට කනකොකා හඬලයි! දේශය කිරි ගොවීන් කර්මාන්තයට සමුදීමට සැරසයි. ඉදිරි දින තුනතුළත් ධාරාණිපාත වැසි වැසි සමගත් හද සුලන් සහ අකුණු ප්‍රථමේෙන් දේශීයපුවාත්. මෙරට දෛනිික කොවිD් ආසාධිතින් සංඛ්‍යාව අකණ්ඩව දෙවනදිරටත් ඊයේ හයිසියේසිීමාව ඉක්මවා කියයා. දෙවනින පුර සසිල්ලු පාසල් වල දහ සිට දහ තුනනිශ්‍රණිවල අධ්‍යන කටයුතු හෙට ආර්භ කිරීමට නියෙවිතයි. ුඩා ර්වකුගේෙන් කුඩා දර්ුවෙකුට COොID බෝවීමේ ප්‍රණතාවය ඉතා අවම මට්ටමක්‍ර පවතින බවයි විශිෂක්නෛද්‍ය චන්්ඩද ිල්ා මහතා ප්‍රකාශ කළේ. දර්ුවන් පාසල් එවීමට දෙමපියන් භියවයුතු නැති බවද ඔහු පෙන්වා දෙෙනවා. සාමානි පෙළ සහ උසස් පෙළ විභාක ඉලක්ක කර ගනිමින්, දහය සිට දහතුු ශ්‍රණ දක්වා අධ්‍යන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිත. COොවිD මර්දන කමිටුවෙන් රද නිර්දේශයන්ටන්ුව මෙලෙස පාසල් විවෘත්ත කරන බවයි අධ්‍යාපන අමත්‍යශය නිවදනය කරන්නේ. එ අනුව පාසල් තුළදීත් මුහුණු ආවරණ පැළඳීම දැත් විශ්පී චහරණය සහ. සිසුන් අතර දුරස්ථභාව පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුකමනය කිරීම අනිවාර්ය වනවා. කரோුණ වසංගතය හමුවේ වසර දෙක කාලයක් දිවන පාසල් වින්වර වසසාදමාතිය දිවන්න පුර පාසල් වල ප්‍රාත්මික ංශවල අධ්‍යයන කටයුතු පසු කියිය විසි පස් වනදා සිට ආරම්භ කරුණා. හයිශ්‍රණී සිට නව වන ශ්‍රණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳවද මෙවන විට අවධානයේ ජොමුවතිබෙනවා. කෙසේ වෙත් යලෙත් දයිනික කොවිද සාධතීන් සංඛ්‍යාව, හයසිසීමාව ඉක්මවා වාර්තාවෙමින් තිබෙනවා. එමෙන්ම පාසල් ආශ්‍රිතව රෝගී ර්තාාවීම වර්ධනීම තත්ත්වයක් පවතින බැවින් ලබාදී ඇති සල සෞඛ්‍යරක්ෂිතඋපදෙස් පිළිපදමින් දර්ුවන් අධ්‍යාපනයේ සඳහා ජොමුකිරීම අධ්‍යවශ කරුණා. සේලම පාසල්ල සේලම ශ්‍රීව සීලමු දරුවන්ට පාසල් සාමානිපාදී කටයුත්තු කිරීම අවස්ථාව ඉදිරි සතක කහිපය තුළ උදාාවනවා කියලා අපි විශවාස කරන. පහැදිලියෝම දරුවන්ගේ රෝග තත්තය සෑදීමසා එමනිසා රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යා ඉතා පහැදිලි අඩුවීමක් දක්ට ලැබුණ නමුත් දැනට ඒ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන ත්‍යා ඇතිවෙල තිබෙන. මේ තත්තේ ඉදිරයේදී ඉදිරි සත්ක කහිීපය තුළ වැඩිවු නෝතිී නවතත් අපිට පෙරතත්වයට යන්න පුළුවන් වේද කියන සැකමත්තුවෙල තිබෙනවා. කුඩාදරුවේ. ගේ තවත්දරුවෙකුට, රෝගය බෝවීම හැකකිාවයි තා ම අඩයි සහකුඩාදරුවයිගෙන් වැඩ හිඩියෙක් රෝගතත්තේ ෝවි ැති හැකියාාව වඩ. එමනිසා ඒතා හොතත්තක් එමනිසා පන්තිය තු නොදැ දර ර ල දි ටිය ති සමහි ක්ෂ ර ම දරයික්ගෙන් ඒ පන්තිය පුරාම සීලු දරුවන්ට හෝ විශේෂයෙන්ම සී දරුවන් බොහෝ ප්‍රමාණයගට. රෝගේ බෝවීමම තියෙන හැකියාව ඉතාම අඩුව දර්වා සමීප ආශත්‍රය කරපු දරුවන්කි කෙනෙක් දෙනන්නක් ෝක ඉප දෙනකොට සහරවිට වැලදිී මැකයාතිව නමුත් දෙවාපය එම නිසා ඒ ගැන කලබල ියතු හ යිවිුතු නැහැදරුවන් පසල් ලැවීම. මෙතර අකණ්ඩව දෙවන දිනටත් යේ මෙරටින් ඩෛනික කොවිඩ ආසාධතීන් හයසිිය සීමාව ඉක්මවා වාර්තා වනා. ඒයේ දින නව ආසාධිතීන් හයසිය දහත් දෙනකු වාර්තා ව බවයි යුද්ධ හමුදාපති ජෙන්රල් ශේන්ද්‍ර ිල්වා මතා සඳහන් කළේ ඒ අනුුව මෙරට සමස්ත කොවි ආසාධීන් සකය. පක්ෂ දහස් හයිසිය තිස්තෙනකු දක්වා ඉහළ ගොස්තිෙනවා ඉන් පන්ලක්ෂ දාහතර දහස් නවය ොස් දෙෙකු පූර්ණ සුවේ ලබා රහල් වලින් පිටවකු සැති අතර තවතුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ බපුද්ගලින් පහොස් හස් අටසය හැත්තෑ හත් දෙෙනකු පමණයි.COොවිD් ආසාධීතව සිදු වූ තත්මරණ පිසක් යේ වාර්තා වුණ මෙරට සමස්ත කොවිදමරණ සංඛාව සටහන් වන්නේ දහ තුන් දහස් අටසිය හතලිස් එකක් ලෙසයි. සාමාන්‍ය පිළ සහ උසස් පෙළපන්ති හෙටදින ආරම්භවීම මූලික තේමාව කරගනිමින් ශ්‍රවලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසධය සංවිධාන කළ ඒක අබද රෝපවහිනි වැසටනක් අද පිරිවරුවේ පැවැත්වනා. එහිදී විධ ශ්‍රේත්‍ර යෝචනය කරන ප්‍රවීලී පාසල් විවෘ්ත කිරීම වැඩපිරිිවල සම්බන්ධයෙන් අදහස් පල කළා ප්‍රශස්ත මනු සමාජයේ වර්ධනය ලබන්න දරුවකට ඔන් Onlineන් ක්‍රමයට සීමා වෙලා ැහ. නි වායම දරුවෝ පාසල්ගි හිල්ලා සමාජත් එක්ක ගැටිලා ඒ විධ වයසේ. තමන්ගේ සමවයසේ කණ්ඩායම් එක සම්බන්ධවෙ. ගුරුවරුන් එක සම්බන්ධ වෙලා. සමාජත්ය එක්ක ගැටිලා තමයි. අපිට මේ මනෝ සමාජය වර්ධනය එන කුසලතාවයන් ටික දරුවෙකුට ලබාගන්න හැකියාව ලැබේ. මේ පාසල් ආරම්භ කිරීම ගැන මගේ ආදරනීය දූලට පුතාලට ආදරයෙන් ආරාධනා කරන්න තියෙන්නේ. අපි දැන් මේ වසන්තය වැළඳගන්න ඕනි තමයි. හැබයි වසන්තේ වැළඳගන්න ඕනි කෙේද. අප සෞඛ්‍ය රක්ෂිත ඕනෑම තප්පයකට අපි වෙනස් වීම්මොල්ට අනුුවර්තනය වෙන්න ඉගෙන ගන්න පාසලින් අපිහිතන විදිහට අපිට හෙට පවසන් යවෝදාාවෙනවා කොවිට් නිසා ඇතිවෙච්ච සමහරදේවල් අපිට දවසින් දෙකෙන් ප්‍රතිඵලාවට දරුවන්ට ඇතිවෙලා තියෙන යම්යම් ප්‍රශ්නවල ප්‍රතිඵල එන්ඩ අවරුදු සමහයට දහයක් පහලු අක් පිතර වගේ යයි. ඒ නිසා සියලු දෙනාගේම අවධානය රජය වගේම ජනමාධ්‍යවල වගේම සියලු දෙනාගේම අවධානය මේවිදියට දරුව වෙත්වා යොමු කරඩ පුුවන්න්නං ඒතරුවන්ගේ වසන්තය උදා කල්ල දෙන්ට අපිට දායක වන්න පුළුවන් ිස්වල් ශ්‍රී ලංකා දෙදහස් විසියක තරගාවලියේ කිරලු පැනදීම හොත්සවය ආදය පැවැත්වීමට නියමතයි. පවතිනු කොවිට් වසංකතත්ේ හත්තු පෙන් පසුගය බසරවලමින් උත්සවාකාරෙන් මෙවර තරඟාාවලිය පැවැත්වෙන්න්නේ නැහැ. සියදු සෞඛ්‍ය උපදෙස් මත බෙවර කිරලු පැනඳීම උත්සවය කොළඹ හිල්ටන් හෝටල් පරිශවේදී පැවැත්වීමට නියමතයි අපේ රටේ රඇත්තින්ට ජාත්‍යන්තරය ජයකන්නට දොරගුළු විවර කර දෙෙන සත මිස්වල් ශ්‍රී ලංකා රඟාාවලිය මෙරත් පවත්වන්නට තංග සංවිධයිකින් වන මොඩිල් ශක්තිුණන කලා. දෙෙද හස් අහතුන වසරේ සිට අකන්්ඩ් පවත්වාගෙන ආ. සසිත ිස්වල්ඩ් ්‍රලංකා තරඟාාවලිය පස්සුගගේ වසරේදී පමණක් කොවිට් වසංඟග තත්වේ හමුවේ පවත්වන්නට හැකියාවක් ලැබේ නැහැ. වසර හතක කාලේ පුරා ශ්‍රලංකාවේ රුවඇත්තයන්ට, ජාත්‍යන්තරේ ජයකන්නට වරම් උරුම කරතුන්නේ සත මිස්වල්ඩ් ්‍රලංකා තරඟාාවලියයි. ෙ වෙතත් හමතින වසංග තත්වේ හමුවේ වත් ශ්‍රීලංකාවේ රුවඇත්තියන්ට ජාත්‍යන්තරය විබර කර දෙන්නට මඩල් ශප් සියත අත්වැල් පැඳ ගනිමින් මෙරත් සත මිස්වල්ඩ ශ්‍රලංකා දෙද හස් විසි එක තරගාාවලිය සංවිධනයරන ලැබවා. වෙනදාමේෙන් නොව බාධක අවියෝග රැසකට මුහුණදීමට සිද වූ සත මේස්වල්ඩ ශ්‍ර ලංකා දෙදහස් විසි එක තරගාවලියේ. අවසන් කිරලු පැලඳීමේ මහෝත්සවය අද පවත් පන්නට මෙ වන විට කටයතු සූදානම් කරමින් පවතිනවා. කොළම්ඹ හිෙටන් පොටලේදී අද රාත්වයේ ශ්‍රීලංකාබේ රුව ගුණපීරි අගතැන් යුුවතිය? ල්ලු ලදින්නට නියමිතයි සේදත මස්වෝල්ඩ් ්‍ර ලංකා දෙදහස් විසියක නමින්. මෙවර ස්්‍ර ලංකාව නියෝජනය කරමින් ජා්‍යන්තරයේ ජයකන්නට සූදානම්බන එම ජයක්‍රහිකාවට සුභ පතමින් එම තරගාවලිය අවසන් ප්‍රතිඵල හෙට දින අප සූදානම් ඔබවෙතගෙනන්නට සිමෙන්තිවල බිලවැටි කරන්න සිමෙන්ති සමාගම් කිහිපවරක්ම ඉල්දීම් කලාා. වෙලෙඳපලේ සිමෙන්ති හිඟල්. දැන් සිමෙන්තිමිල ඉහලකිිහින්. චර හල්ල යාාදකවබොත් කිලූ පනහහි සිමින්තිිකොට්ටයක්ගන්න අපේ රටේ මිනිිසුට රුපියල් එක්දහස් දෙසිය හැත්තේ පහක් දෙන්න සිද්ධ වෙලා මේ පහුගිය කෙටි කායකින්දලා අපි දකින හරි අපරු සූත්‍රයක්ත් තියෙනවා මුලින්ම අපි දැනගෙන හිටියේ ඉදනවලට හඳුන්නලා දුන්නු ඉන්දන මිලසූත්‍රය ගැන ඒක අවබෝධ කරගන්න හරි අමාරනාා රටේම ජනතාවට. හැබැයි දැන් මේ ඇවිල්ල තියන සූත්‍රේනං රටේ ජනතාවට හරි හුර පුරදුයි. හලින් මනාවකි පල කරන්නත් පුළුවවා. ඒ සූත්‍ර ආරම්භ වෙන්න මෙහෙමයි. වෙලද පොලේ බහන්්ඩ නැතිවෙනවා. ජනතාව පෝලිං වල තියෙනවා. නොයෙක් දේවල් කියලා ජනතාව බනිනවා. මැතිඇමිතුරුන් විධ ප්‍රකාශයේ සඳහා පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කරනවා. මේ සූත්‍රයේ ඉළඟ කොටස බවට පත් වෙන්නේ ජනතාව කියවා කීට හරිකමක් නෑ ගාන වැඩි කරලා හරි අපිට බඩු දෙන්න කියලා. මෙන්න සූත්‍රයාව සන් කොටසෙල්ලියටේනවා. මිල වැඩි කරලා බහන්්ඩ වෙලද පොලේ විගුණන්න පටන් ගන්නවා. හාල්වලට කිරිපිටිවලට ගෑස්වලට ක්‍රියාත්මක වුණේ මෙන්න මේ සූත්‍රය. දැන් මේ සූත්‍රය හැම බහන්්ඩේකටම ක්‍රියාත්මක වෙමින් පවතින බවට පෙනෙන්න්නට තිබෙනවා. දැන්ගයක් හදන්නතියා වැසිකිලියක් හදන්නවත් සිමින්න්ති කෝයක් හොයාගන්න නැහැ. වෙලද පොලේ තරමටම සිමින්ති හිංඟවන. ඇරදුර පරි ෝගක නතාව චෝදධනා කරන්න කිසිම ප්‍රමිතියක්ක් නැති විවි්ධ වර්ගේ සිමින්ති, හිතන හිතන ගනන් වලට හාර්ර්වල වීකුණනව කියලා. සිමින්ති නැතිවුුණා වෙලඳ පොලේ පෝලිං හැදනා මිනිස්සඒ විදිහටම සිමින්න්ති ඉල්ලවා වැඩි කරල හරි දෙන්න කියලා. මෙන්න ගාන ඒ වැඩි කලා රප ෙක් හැත හැකකි. ි ප පහ ම කොට්ේ ිල රපා ෙක්දහ සසන්වාටක අලව වන. ඒ ද රපිය ලෙක්ේ හැත්ත හතක් එකක වැඩියෙන්න එකතු ලා. නුව දැන් සිිින්ති කොට ලිවෙන්නන්නේ රුපියල්ෙක්දහස් දෙසේ හැත්තැ පහකට. මේ පිළිබඳව අපල විමසිීමමකද ඉදිකිරම් සමාග සහ කොන්ත්‍රත් මිකරන් සඳහන් කර සිටේ සිමින්තිකොට්ටේ මල හළයාමත් එක්ක සියලු ඉතිකිරිම්වල මලගනන් ඊට සාපේක්ෂබ ඉහල දමන බබයි. අවසානයේදී සිද්ධ වෙලාතියෙන්නේ රටේ අහිංසක මහජනයාගේ පොකට්ටුවෙන්ම ඒගානත් ගත්තක විතරයි. ෙදහනම වසන්කතේ පසේ මුළු නෝකෙම බා්ඩ නිශ්පාදය හද වෙට තිනෙන හ්ඩ හිංග වෙ තියනෙන බන්්ඩ ප්‍රවාණය අ ීර වෙලා තියන. ්‍රවාාණ ගස්තු නැවගත්තු හා අනිකු සියලූම ියදම් වැඩවීම නිසා සාමාන්‍ය මි ලයාමක් තියෙන. පුළු ලෝකේ පුරාම මි අර්බූදය කියන එක තමයි අද ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වල තියෙන්නේ. ඒ සඳ අපි විකල්ප සොයාගෙන යන්ටෝනි අපි නිතරම් බලන්නේ රජේ වසෙන් හමද මේ තියෙන දුෂ්කරවස්ථාවේ යම් කිසි සාහනයක් ජනතාවට සලසන්නේ. හතක ආර්ථික ක්‍රියාවලි අඩපන වෙක්ක. එ මිලි එෙළෙයම නතර කරන්න ප්‍රාතිහාරය ක්‍රමයක් ලෝක නෑ රෝක තියෙනෙ එක උත්තරයයි. වැඩි ඩියෙන් නිස්්ානය කරෝතින් පමණයි බා්ඩවල මිල අඩුව. කාපනික පොහොරින් ගොඩභෝග වගාකරපු කරුවල ගස්වැව ගොීන්ට මේ වනි විට ඉතා සෝචනීය ඉරණමකට මුහුණ පාන්නිට සිදුවෙලා. අස්වැඩ අඩුහනා වදිවට වගාවට කහරෝගයක් පැතිරිලා. බේරනම වී අස්වැනටත් අත් වුණොහොත් සියලු වගවන්ට සමු දෙෙන පවටයි ගොවීන් චෝතනා කරන්නේ. පිටින් ගේෙන කිරිපිටිවට ඉහළ මිලක්තුන්නත් දේශී කිරිගවයා ගැන හයලවත් බලනි නැති බවට ගලින් බිඳුවැවල් කිරිගොවීන් චෝතනා කරනවා. කාබනිකද රසාහිනිකද කියන අවුලත් එක්ක ඇතිවුණු. අපේ රටේ කෘෂිකර්මාන්තයේ මහා ගැටලුව. මේ වනවිට ක්‍රමන් ජනතාවගේ පොකට්ටුවට පහර එල්ල කරමින් පවතිනවා. දිනෙන් දින එලවළු මිල අහස උසට නගිමින් පවතින බව දැන් පෙනෙන්නට තිබෙන කරුණා. මුලින්ම අර්ගල පටන්ගත්තේ වීඇටින්. නමුත් දැන් ගොයමින් මේ වනවිට එල්වලු වගාවටත් මේ කාමනිික රසායිනිික පොහොර අර්බුදය පැමිණ සුපුරුදු ලෙසම ජනතාව පීඩාවට පත්කරමින් එලවළු පලතුරු හල් පොල් ඇතුළු මේ සියල්ලගේම මිල ඉහලයමින් පවතිනවා. වගාවක් දෙකක් කරලා කියක් හරි හරි හම්බ කරගත්ත ගොවින්ට කර කියාගන්න දෙයක් නැතිවෙනකොට. දැන් කුමන හෝ ආකාරයකට කුමන හෝ දෙයක් වගා කරන්න. මේ වනවිිට ගොවවිනුත් පෙල්මමින්ඉන්නවා. ගවින් කියන දිහටත් අපිට පෙනෙන්නට තිබෙන කාර්ණයත් වන්නේ කිසිදු එලක්කයක් අරමුණක් නැතුව, බඩවිත රැකගන්න කුමන හෝ ආකාරය වගාවකට දැන් පෙළබෙමින් සිටින බව. එයින් කොතරම් පලප්‍රෝජනයක් ගොවියාට ලැබේද. අපි රටේ ආහාර නිෂ්පාදනට ලැබේද කියන එක මහා විශාල ප්‍රශ්නයක්. ඉහලයාන එළබලු පලතුරු සහ වී සහල්වලිල දැක්කහම නම් හිතෙන්නේ අද හෙටම මහා වියසයකට අපිට මුහුණ දෙන්න සිද්ධවෙේ කියයි. හමත් කරුවලගස්ස ්‍රදේශේ වටක්කා ගොවන් කාබණනික වගාවෙන් සිය වගා කටයතු සිදු කළේ රසායිනික පොහොර ඉල්ලලා කොච්චර බලපෑම් කළත් ඉන් පලක් නොවිච්චනිසා. ගොවින් පිරිසක් කාබනිික පහරින් සිය වගාවන් සිදුකරද්දී ඇතැම් පිරිසක් පසුගිය කාලේ රැස්කන ලද රසායිනික පොහොර වැඩි මිල්ට ලබාගෙන සිය වගාවන් සිදුකරන බබටත් ගොවීන් පවසනවා. ොහමුණත් මේ වනවිට කාබනික පහොර වගාව ආරම්භ කළ ඇැම් ගොවින්ට කන කොකා හඬලලා. වගාවෙන් අපේක්ෂිතස්වන්න ලැබෙන්නේ නැහැවගේම කොරේ පිටට මරේ කියලා වට්ටක්කාස්වැන්න තුළ රෝගයකුත් පැතිරමින් පවතිනවා. දෙල් ගෙඩිය රුපියල් දෙීයට ගිය රටේ වට්ටක්ක ගෙඩිය කියෙන් නවතීද කියලා පිට කියන්නට බැහැ.කාබනික පහොර භාවිතයෙන් බෝග වගාවට අත් වූ ඉර නම. වී වගාවටත් අත්තුනොත් සියලු වගවා නවසන් කරන්නට සිදුවන බවටයි, ගොවින් අනතුරු හඟ පන්නේ. ම ස්තරෝන් වට්ටකායදස් පන්සිියදදීරගෙනවා. එවයට අඩියට දැම්මාව පොම්පෝස් කියන පහර? ඒවා සත්‍ය අත්්‍යයක් ෙරයනකම් මුද සාර්ථකය ඇවැවුණා ඉන්පස්සේ ගා හේගිය මැල්ලම කිය. ඒ පොම්පෝස් පෝර වැඩක් නෑ ගූපෝරම තමයි. පිට ජූරයටටක් හරි ලබාදට මයි අපිනම් කියන්නේ. සායිනකවල හරුම් පස්සීටං ඒක නැතුවම ඒ ගොවිතන කරට බැරුවයන. හොකද හැමතනම එක ඒක බෝග හැම්මෝකිලාම වෙලාවක්න රටාවක්නෑ හදනවා. කාලයක් නෑ ඇමින්මක්න. එකකට ම අදත් හදනවායටත් හදන ගම් බඩ කරල් පෙන්න්න නවා මේ මේක කාලෙට ඉතින්වාර්. ට කාල ඒවට පොහර ඕන ඇත්තම කරන්න තු හරි ගන්න. කොපොත් පෝර පි ාජන ලූ ෝට ගනල දියර පොරරගේ පනු තල ගම න කි වැටන්න වව ද කොපොත් පොර බ ගො කරන්න පුුවන් අපට කි න න අද කුමරුගල ජවති ප්‍රිට කටන්න ුලියට ය වන සැට කුලිය නැත වෙලා යෙනවා ඇත්තම අප අත කුම්ඹරු කල ජවත්වන පිටහම කරගන්න වි හන්න ද. සෑයිට ලබාදන්න. ගලින් බිඳරුව කිරිගොවයින්ද. ඉදිරියේදී සිය කර්මාන්තයට සමු දෙෙන බව පසනවා. පිටින් ගෙනන කිරි පිටිවලට ඉහල මිලක් ලබාදීමට බලදහරින් කටයුතු කළත් දේශය කිරිගොවයාගේ ගැටලුද දිහා ඇහැක් ඇරලවක්. මේ බලහරින් බලන්න හැකි කියලයි කිරි ගොවීන් චෝතනා කරන්න. මේ වන කොට කිර ි ලවසය හොඳ ිලක් න ඒ හිත ො න ලා යන්න ඒකනි ගවන් ම හිත හොඳින් ර නන්. ගොියෝ කවදවත් ර ස්පාන ඇත් න්න ම ග ද කට ඩිකාලක් න්නඩ කලින් ගොවියන්ට ස්පාන පව ට ැහහි සමයන් නිසා කරිිකක් අඩුවේ මොකද හේතුව ගෝවියන්ත මේ ප්‍රදේශයෙන් බැහැරෙන්ඩ වෙනවා මොකද මේ සත්තු මෙහ රඳවා ගැනීමේ හැකියාවක් නැති වෙන. කාලෙත්ෙක් කිරි ලබෙන ප්‍රතිසතිේ කොච්ර ත්‍රමාණය ග සාමානය කිරිලි දෙදහකට වගේ ඒ වෙනකොට. අංගල්ද කදුරුපකුණ ජයසුන්දර පුරාණ විහාරේ, අභිනව චෛත්‍ය රජාණන් වහන්සේගේ කොත නිරවරණ කිරීමේ උත්සවේ, අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂම හතාගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු කෙරුණා. තගල්ල කදුරුපුණ ජයසුන්දර පුරාන් විහාරේ අභිනව චෛත්‍ය රජාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවල්, අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ්‍රමහතාගේ සහභාගීතවෙන් ඊයේ පස්සරුවේ පැවත්වනා. ශාමපාලිංශික මහානිකායේ, රෝහණ පාර්ශවේ කාර්ක සංග සභික ජයසුන්දර පුරාණ විහාරයේ විහාරාධිපති විතාරන්ධනිය ඥානරතන හිමියෝ. අභිනව චෛත්‍යරාජාණන් වහන්සේගේ කොත නිරාවරණය සිදු කලා. අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා චෛත්‍ය රාජාණන් වහන්සේට ප්‍රථම මල් පූජාව පැවැත්තුවා. මෙම අවස්ථාවට ශාමපාලී වංශික මහානිකායේ, රෝහණ පාර්ශවේ අනුනායක පූජ්ජ ඕමාරේ කස්සප අනුනාහිමියන්, යාාම පාලිවංශික මහනිකායේ, රෝහණ පාර්ක්ශවයේ කාරක සංග සභික, ජය සුන්දර පුරාණ විහාරාධිපති විතාරන්දනයේ ඥානරතන හිමියඇතුළු ගරුතොර මහා සංකරත්නය සහ, දකුණු පලත් සභාවේ සභාපති සෝමමංශ කෝදා ගොඩ මහතා ඇතුළු බැතිමතුන් පිරිසැක්ද එක්ව සිටියා. පව අයහපත් කාලගුණ තත්වය ඉදිරි දින තුන තුළත් අපේක්ෂා කළ හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමීන්ටවේ අධ්‍යක්ෂික ශිරෝමණී ජයවර්තන මහත්මය පවසනවා. මේ වනවිට පතින අධික වැස සහිත කාලගුණික තත්ත්ව, ඉදිරි දින තුන තුළදැවැතිය හැකි බව කල්ගුණ විද්‍යාධපාර්තුමේතුව පවසනවා මිලමිට සේෙක්මූත් හද වැස එම දිනවල බලාපොත්තුවිය හැකි බවත් වැසි සමඟ තදසුනන් තත්වයක් සහ දරුණු අකුණු ඇතිවීමේ අවධහන මක්ද පවතිනවා. හිර සබරගமුව மධ්‍යමவாாய்ම සහා උතුரு பலலாத்தது மසපත්කාලගුණே බලபෑம் ததுற தல்லනතර ගசா மாත්‍ර ஸ்්‍රිக்க வேටත් வටින් විට වැසිතත්வேේ බලපෑல்லවனවා. ాత యక్ ష ర మ හత స కల. . త వ . ්‍රදේశ ప . ඒයවවා ුදු දේශව සුන්ගේ වගේ විට පැඩි කරමට පණහ පනස් පාාව වැීම හැකිව මැතර කාසල්ිය සහ මෞස්ස කලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රක්ෂාන ජාශවය වාන්දුුරු තුනක් විෘ්ත කර. ඉහොත්ම ලාශයෙක්වාන්දරටුවක් අ උදස්සන විවෘත්ත ීතිබෙන බවයි ලාශ හර ඉන්ජනනිරුවන් ප්‍රකාශ කළේ. මත පලාතරඇද හැලන ර්ශාවත් සමග රජංගනය ජලාශවේද මෙ වන විටත් වාන්දුුරටු දෙක් විවෘත්ත පවතිනවා ගල් ප්‍රදේශ්යට ඇදැහැන අතික වර්ෂාව හේතුවෙන් අදත් එම ප්‍රදේශ්යේ ගමනා ගමන කටයුතුවලට බා ඇල්ලවුනේ එමෙන්ම මහනුවර අ කරන ප්‍රදේශයේද දැඩි වර්ෂාපතයෙන් බල පැම්මල්ල වුණනේ ප්‍රදේශ රැක ජලගල මැතිකරමීම. න කිිෙපපුර පතින මහපත් කාලගුණි තත්ව හතුවෙන් මෙවන විට පුදගලමරණ පහක්වාර්තාාව ඇති අතර නිවාසසා දේපලහනි රැසක්ද වාර්තා වනවා. බ්‍යනු පත් විකාශය අවසන් ඔබ සුබදවසක් දෙනපතා අලුත්වේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට එහද බටනක ලික්කර සියත TVේ තපස්ක්‍රයිප් කරන්න. දයෝගන මලල්න්න දනකන්න මෙම සීනෝතේක් කරන්න. .